අනිත් ස්වාමීන් වහන්සේ අනිත් ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්ස අපි මේ ලෝකයේ ජීවත් වෙද්දී දකින්න රූප අනිත්‍යයි කියලා අතහැරියත් එම රූප පවතින බව දැන ගැනීම මේ භවය ඇති කිරීමට හේතුවක් වෙනවාද? උදාහරණයක් විදියට වාහනයක් දැක්කොත් එය වාහනයක් බව දැන ගැනීමම භවයක් සකස් කරගන්න හේතු වෙනවාද? බොහොම පිං. මෙහෙමයි මාත් දැන් දැන ගැනීමම කියන කාරණය මං කියන්නේ පස්සේ කියලා දැක්කා ඇසුණා දැනුණා කියන කාරණය. මේක වාහනයක් කියලා දැක්කා මේක වාහනයක් කියලා දැනුණා මේක වාහනයක් කියලා ඇසුණා කියන කාරණය කියන්නේ පස්සේ. ඒ පස්සේ හැම වෙලාවම මාත්‍යෝ මං කිව්වා රහතන් වහන්සේ තුලත් පස්සේ තියෙනවා. නමුත් මේක සංස්කාරයක් බවට පත් වෙන්නේ මේක භවයට අපි වරන් යන්නේ මේ දැක්ක දේ ඇසුණ දේ දැනුණ දේ අපි තෘෂ්ණාවෙන් පෙත් කිරීමේ प्रश्न ස්වාමීන් වහන්ස මේ ලෝකේ ජීවත් වෙද්දී දකින්න රූප අනිත්‍යයි කියලා අතහැරියත් එම රූප පවතින බව දැන ගැනීම මේ භවය ඇති කිරීමට හේතුවක් වෙනවාද? උදාහරණයක් විදියට වාහනයක් දැක්කොත් හරිය දැන් මෙතන මහත්වෝ දැන් අපි ඇත්ත වශයෙන්ම මේ සංසාර බය දැකලා මේ සංසාර ගැඹුර දැකලා මේ සංසාර දුර දැකලා අපි මේ භව ගමණයෙන් එතර වෙන්න යන්නේ මහත්වෝ තේන්නා. ඒතකොට මේ භව ගමණයෙන් අපි එතර වෙන්න යන්නේ අපේ මාර්ගය වියුත්තේ බුදුරජාණන් වහන්සේ කිව්ව දේ විතරයි මාත්‍ය. ඒක හොඳට තේරුම් ගන්න. හොඳේ අපි විතර්කයන් නැති කරගෙන අපේ හිත පස්සේ අපි දිව්වත් ඒ අපි දුවන්නේ දුක පස්සේ. මොකද පංච උපාදානස්කන්ධේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි බාණක් අපි තුල සකස් වුණා වූ සිතුවිලි පස්සේ දුවගෙන ආපු ගමනක් තමයි අපි යන්නේ. මේ මොහොතේ මේ සකස් වෙන සිත පස්සේ අපි තවත් කල්ප ගාණක් ඈතට දුවනවා. ඒ නිසා මාත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළ අපිට මේ භව ගමන නිමා කරගන්න අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ කිව්ව දේ පමණයි අපි හිතන්නේ. ඊට වඩා දෙයක් හිතන්න යන්න එපා. ඊට වඩා දෙයක් හිතුවොත් අපි නිරතුරුවම මාර්ගයෙන් බැහැරට යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කුමක්ද මහත්ව අපිට කියලා තියෙන්නේ සතර සතිපට්ඨාන ධර්මයන්දී රූපයක් දැක්කොත් නිරතුරුව මේ රූපය සතර මහා ධාතුවක් හැටියට කායන් පස්නාවෙන් දකින්න. දෙතිස් කුණපයක් හැටියට මරණානුස්සතියක් හැටියට අන්න බුදුරජාණන් වහන්සේ කිව්වද? ඔබට නිවන අවශ්‍ය නම් ඔබට උතුම් සෝවාන් ඵලය අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ කිව්වද නේ? විකල්ප ඇති කරගන්න යන්න එපා. රූපය දැක්කා රූපය ඕවා ඇති කරගන්න මොහොතක් පාසා අපි රූපේ නිසා භවයේ අන්න රූපයට කරන්න ඕනේ දෙයි. අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. මොකද කරන්නේ මොනේ? වාහනයක් දැක්කනම් ඒ වාහනය නිරතුරුවම දෙතිස් කුණුපයක් හැටියට දකින්න වාහනයක් පුළුවන් දෙතිස් කුණුපයක් හැටියට දකින්න ඊන කොටස් ටික වෙන් කරලා දකින්න ඈ දැකලා බලන්න මෙතන වාහනයක් කියලා දෙයක් තියෙනවද කියලා වාහනයක පුළුවන් සතර මහා ධාතුවක් හැටියට දකින්න එතනත් පඨවි ආපෝ තේජෝ වායෝ ධර්මතාවය තියෙනවා වාහනයක් පුළුවන් අට්ටික සංඥාවක් හැටියට දකින්න ඔය එළියේ තියෙන බාහිර දේවල් ගාලවල දැක්කම මේක අට්ටික සංඥාවක් වාහනයක් පුළුවන් මරණානුස්සතියක් හැටියට දකින්න. අර විනාශ වෙලා විරාගිය වාහනයක් කියන මරණානුස්සතියක්මයි. අන්න වාහනිට කරන බුදුරජාණන්සේ කිව්වේ එතන. තේන්න. ඒතර නිරේතුරුව මේ වාහනය නිසා ඔබට සැප වේදනාවක් දුක් වේදනාවක් ඇති වෙනවා නම් ඒ සිත වේදනානුපස්සනාවෙන් දකින්න. ඒක ගන්න යන්න නිවන අවශ්‍යයි. භවය අවශ්‍ය නම් හිතාගෙන යන්න පුළුවන්. ඈ ඕන තරම් ඉස්සරහට යන්න පුළුවන්. ඔබට නිවන නම් අවශ්‍ය වාහනේ නිසා සැප වේදනාවක් ඇති වුණොත් දැස් දෙක පියාගෙන දකින්න මං සක්විති රජ වෙච්ච වෙලාවේ මම 에르දියෙන් යන ඇතෙක් පිට ගිය කෙනෙක් මම සක්විති රජ වෙච්ච වෙලාවේ මං 에르දියෙන් යන අජානීය අස්සෙක් පිට ගිය කෙනෙක් මම සක්‍රියා වෙලා හිටපු වෙලාවේ අජානීය අස්වේ ඉන්නේ දු අස්ස කරත් ගිය කෙනෙක් ඒ සියලු සංස්කාරයෝ වෙනස් වෙලා ගියා එහෙනම් මේ වාහනේ කියන්නේ වෙනස් වී යන්නේ අන්න ධර්ම තේරුණාද වාහනය නිසා යම් සිතුවිල්ලක් සකස් වෙනවා නම් මේක හොඳද මේක නරකද මේක කාගේද මේක වටින මේ සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවෙන් දකින්න අතීතේ පරිහරණය කළා වූ රජවරු සිටවරු
මහේශාක්‍ය පුද්ගල වෙලා පරිහරණය කරා වූ සියලුම වාහන වෙනස් වෙලා ගියා අනිත් වෙලා ගියා එක කිසිම වාහනයක්වත් මට අයිති නැහැ ඒ සෑම වාහනයක් තුලම සකස් වෙනා වූ සෑම සිතුවිල්ලක්ම ධම්මාන් පස්සනාවෙන් දකින්න ඒකම සිතුවිල්ලක්වත් නිත්‍ය අන්න මහත්තු අපිට කරන්න තියෙන දේ එනිසා මාර්ගය තරණය කරන්න අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේට කී කරු වෙන්න වෙන දේවල්ට කී කරු වෙන්න මම රූපයක් දැක්කොත් මං ඒ රූපය දකින්නේ සතරපස් සටිපට්ඨාන. ඉන් එහාට මං යන්නේ මට ඉන් එහාට යන්න අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉන් එහාට යන්නේ කියලා නැහැ. ඒකේ සැප ගුණ හොඳ නරක වූ අවයෝහය මොහොතක් පාසා සිතුවිල්ල පාසා අපි සංස්කාර අනුන්ගේ රූපයක් නිසා අපි සංස්කාර රැස් කරනවා. විරායන යකඩ ගොඩක් නිසා අපි සංස්කාර රැස් කරනවා. දරා වැටෙන ගඩොල් ගොඩක් නිසා අපි සංස්කාර රැස් කරනවා. පොළවට පස් වෙන පස් ගොඩක් නිසා අපි සංස්කාර ඇයි සතර සතිපට්ඨානයේ තුල අපි ඉන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට මේ ඇස සිහිපත් වුණොත් මේ ඇස සලායතනයන් තුල විසිරෙලා දකින්න ආයත සලායතනයන්ගේ අනිත්‍යභාවය තුල විසිරෙලා දකින්න ඔබට බාහිර ඇසක් අරමුණු වුණොත් ඒ ඇස නිරතුරුවම කායानुපස්සනාවෙන් දකින්න ඔබට බාහිර රූපයක් අරමුණු වුණොත් ඒ රූපය නිරතුරුවම තුරු කායන් පස්නාවෙන් දකින්න ඒ රූපේ නිසා යම් සිතුවිල්ලක් සකස් වුණොත් ඒ සිත චිත්තානුපස්සනාවෙන් දකින්න ඒ රූපේ නිසා යම් සැප දුක් වේදනාවක් සකස් වුණොත් ඒ විඳීම වේදනානුපස්සනාවෙන් දකින්න මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි කියලා දකින්න බුදුරජාණන් වහන්සේ ඉපදුනා ධර්මතාවය ඒ ධර්මතාවය වෙනස් වෙලා ගියා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබුවා ධර්මතාවයක් ඒ ධර්මතාවයක් වෙනස් වෙලා ගියා බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා ධර්මතාවයක් ඒ ධර්මතාවයක් වෙනස් වෙලා ගියා මේ උතුම් මාර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන ධර්මතාවයක් මේකත් අනිත්‍ය වෙලා යනවා යටපත් වෙලා යනවා සැඟවිලා යනවා අතුරුදහන් වෙලා යනවා මේ උතුම් මාර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ඔබ මතු කරගන්න කායානුපස්සනාව කියන්නේ ධර්මතාවය වෙනස් වෙලා යනවා චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව කියන්නේ ධර්මතාවය වෙනස් වෙලා යනවා අතීතේ සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේ පුහුණු කළ කායානුපස්සනාව අනිත්‍ය වෙලා ගියා වේදනානුපස්සනාව අනිත්‍ය වෙලා ගියා චිත්තානුපස්සනාව අනිත්‍ය වෙලා ගියා මේ සියලු ධර්මතාවය අනිත්‍ය නම් ගෙදරගෙන වාහනගෙන වතු පිටිගෙන දුවා දරුවෝගෙන හිතන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ හිත චිත්තානුපස්සනාවෙන් දකින්න කියලා සැප දුක් විඳින්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ සැප දුක වේදනානුපස්සනාවෙන් දකින්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ